අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි ආරක්ෂා වෙන්න ඕනෙත් අපිටම විතරක් නෙවෙයි. වසයෙන් අනාගතයට වැඩසටහන පසුගිය අගෝස්තු මාසයේදී ආරම්භ කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුවයි. ඒ ධාවනින් ඉවත් කළ ලංගම වස්රත පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කර පුස්තකාල නොමැති පාසල සඳහා ලබා දීමේ අරමුණෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනය මනුසත් දෙරණ සමග එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. එහි පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝක ළමා දිනයේදී තිබූ පසුගිය ඔක්තෝබර් පළමු වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ක්‍රියාවට නැඟුණා. දිස්ත්‍රික් පහක් සඳහා පුස්තකාල බස් රථ ලබා දීම ජනාධිපතිවරයා අතින් එහිදී සිදු කෙරුණා. ඉන් අනතුරුව එම බස් රථ පාසල් වෙත රැගෙන යනු ලැබුවා. මෙම වැඩසටහනේ දෙවන අදියර එළඹෙන ජනවාරි මාසයේදී ආරම්භ වන්නේ සසු දිස්ත්‍රික්ක විස්ස සඳහා බස් රථ ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනය මනුසත් දෙරණ සමග එක්ව මේ වන විටත් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් සිටිනවා. 2021 වසරේ දුෂ්කර පාසල් 20කට එම බස් රථ පුස්තකාල පහසුකම් සහ අන්තර්ජාල පහසුකම් ලබා දීමට කටයුතු කරනවා. එම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සම්පූර්ණ වශයෙන් මිලියන 25ක දායකත්වය ලබා දෙනවා.